ප්‍රදේශයේ ස්පා පවත්වා ගන්න පිළිසක් අත්දන් ගන්න ආරම්භ වෙනවා. ඉතින් කොහොමද මේ විමර්ශන තත්ත්වය සාර්ථක? ඔව්, පසුගිය දින කීපය තුළ මීගම්මුව කොච්චිකඩේ සහ සිද්දුව කියන පොලිස් අසම්වල විශේෂ වැටලීමක් සිදු කරා මේ සිද්දු මේ ස්පා පවත්වාගෙන යාම සම්බන්ධව. මොකද මේවා නීති රෝධි ලෙස ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන බවට බුද්ධි තොරතුරු වාර්තා කරලා තිබ්බා මේ ප්‍රදේශයේ තිබෙන මේ ස්පා කියන ආයතන. මේ නිසා මීගමුව කොට්ටාෂ බාර නිලධාරි මහත්මයා මේ ළඟදී තමයි ඔහු මීගමුව කොට්ටාෂි බාරගත්තේ. ඔහු සම්පූර්ණ මේ සම්බන්ධව සැලසුමක් සකස් කරලා බුද්ධි නිලධාරීන්ගෙන් තොරතුරු ලබාගෙන මේ ස්ථාපතිවරුත් සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම මීගමුව කොච්චිකඩේ සහ සීදුව කියන පොලිස් ස්ථාපතිවරු සම්බන්ධ කරගෙන නිලධාරීන් සම්බන්ධ කරගෙන පසුගිය කාල සීමාවෙන් වැටලීම් කළා. මේ ගණිකා නිවාස පවත්වාගෙන යාම, ඒ වගේම මේ ගණිකාවන් ලෙස පුද්ගලයන් සේවයේ යෙදවීම, ඒවායි රැඳී සිටීම, මේ ගණිකා නිවාස කළමනාකරණය කිරීම කියන මේ චෝදනා යටතේ මේ පිරිස අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට අරගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කරා. ගරු අධිකරණයට ඉදිරිපත් කළා. ඒ වගේම මේ අත්අඩංගුවට ගන්න පිරිස් ඉදිරිපත් කරනු ලැබුවා වෛද්‍ය පරීක්ෂණ සඳහා. වෛද්‍ය පරීක්ෂණ සඳහා ඉදිරිපත් කළා. මේ වෙනුවට රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. ඒ වගේ මේ ප්‍රදේශයේ පවත්වාගෙන ගියපු ස්පා කියන මේ මධ්‍යස්ථාන 53කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් වසදැමීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. මේ සැක්කරුවන් පිරිමි පුද්ගලයන් 8 දෙනෙක්, කාන්තාවන් 137 දෙනෙක් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වුණා මේ වැටලීම් කාල සීමාව තුළ. ඔව්, ඒ වෛද්‍ය පරීක්ෂණයට යොමු කරපු කාන්තාවන් අතරින් දෙදෙනෙක්ට එඩ්ස් වෛරසය, HIV වෛරසය ශරීරගත වෙලා තියෙනවා කියලා වෛද්‍ය වාර්තා අනුව අනාවරණය වෙලා තියෙනවා. ඔව්, ඒ අදාළ අංශවලට අපි දැනුම් දීමක් කරනවා. නමුත් මේ කාන්තාවන් හරහා අපි අඳුරගන්න උත්සාහ කරනවා යම්කිසි ආකාරයක මේ ගණිකා වෘත්තියක නිරත වෙලා හිටියා නම් ඒ හා සම්බන්ධ වුණු පුද්ගලයන් කවුද කියලා යම්කිසි ආකාරයක දැනුම් දීමක් කළා. මේ සම්බන්ධව සොයා බැලිය යුතු වෙනත් ආයතන තියෙනවා. පොලිසිය මගින් ඒ අදාළ ආයතන වෙත දැනුවත් කිරීම කරලා යම්කිසි ආකාරයකට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන කොට්ටාෂ බාර නිලධාරියා විසින් කටයුතු කරනවා. අපි විශේෂයෙන්ම මෙවැනි මේ බලපත්‍ර ලබා දීමේදී අපි ඉල්ලා සිටින බොඩක් වෙලාට මේ පෞද්ගලික ව්‍යාපාර පවත්වාගෙන යන මුවාවෙන් ඔවුන් මේ ලියාපදිංචි කළා ව්‍යාපාර විදිහට මෙවැනි ස්ථාන පවත්වාගෙන යාම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉදිරියේදී මේ මෙවැනි ස්ථාන වැටලීමට කටයුතු කරන ලබනවා මේ ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන සැකටුතු ස්ථාන සියල්ල වැටලීමට කටයුතු කරනවා ඉදිරි කාල සීමාව තුළ.